Prashansa Viva, Suti Viva, Suti Viva, Suti Viva, Hallelujah, 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 Swamini, Davasin Davas, Magi Chivite, Alut Bahavak Uda Karanni Ubahansi. Sada kalikayam novenasva pavatina adarayakin ma veladagat deviyan vahanse vahanse swamini adurin alukheta ma ragena yamin nava jeevithayak mata uda kala deviyan vahanse vahanse mage sitata satata samaya Samadhani Udakarane Divyan Vahansi Ubahansi Simavagneti Nimavagneti Premaya Tulama Deruve Lever Minayin Ma Miladi Gat Abba Piyanini Obai Abigail Sidram Sima Vaknati Sima Vaknati Nima Vaknati Premetulema Deruve Obai Levele Dilemma Mile Digat Abba Pianini Obai Dato Swagina Abba Pianini Obai Abba Pianini Obai Davasin davas alut balaporuttu mage jeevithata etul karala Davasin davasa mage jeevithata alut adahas ekathu karala Davasin davasa mage jeevithi obawahansige jeevithata lang karala Mama sadakalika adarayakata pæmunuwe obai swamini Swamini sadakalikawa mage jeevithaye wenas kale neha mata kochchara prashna awath mage jeevithaye eda wetunath mama novenaswa obawahanse randawagena obawahansege dæthwala පටලවගෙන සිටියේ එකම ස්වාමියාණන් ඔබයි සුදි ස්වාමීනි මං දන්නවා ජේසුනි මගේ ජීවිතයේ කඩාගෙන වැටෙද්දි මං ළඟ හිටියේ ඔබයි සුදි ස්වාමීනි මං ආදරය කරන අය මාව දාලයද්දි මං ළඟ හිටියේ ඔබයි සුදි ස්වාමීනි මම හයියෙන් hina වෙද්දි මං ළඟ හිටියේ ඔබයි සුදි ස්වාමීනි මම කඳුළු ගොඩක හිර වෙලා ඉන්නකොට මා ළඟ හිටියේ ඔබයි ස්වාමීනි සුදි ස්වාමීනි ණය බර මගේ ජීවිතයේ වටලද්දි මං ළඟ හිටියේ ඔබයි ස්වාමීනි සුදි ස්වාමීනි පෞල් වල කරදර ගොඩක් මගේ ජීවිතේ බලපාද්දී මං ළඟ හිටියේ ස්වාමිනේ ඔබයි සුදි ස්වාමිනේ ඒ නිසාමයි ස්වාමිනේ මං හැමදාමත් ඔබ වහන්සේට කියන්නේ ඔබ වහන්සේ මගේ එකම දෙවිදානෝයි ඔබ වහන්සේ මගේ එකම ස්වාමියානෝයි ඔබ වහන්සේ මගේ එකම වෛද්‍යවරයානෝයි ඔබ වහන්සේ තමයි මගේ ජීවිතේ ගැලවුවා වූ එකම දෙවිදානෝයි ස්වාමිනේ ඔබ වහන්සේට ස්තුති 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 Karuna vin ma
රැකියාව දිනෙන් දිනෙන් මා දිනෙන් දිනෙන් මෙවුම් කරුණාවෙන් මා ජීවත් කරේ ඔබයි කරන්නේ රාත්‍රියේදී ජේසු ළඟට බාවි කුරුස පාමුලට බාවි දහස්සකුත් එකක් දී හිතේ තියාගෙන ප්‍රශ්න කරදර රෝගී තත්වයන් ශල්‍ය කර්මයන් ඒ නිසා ඇතිවලා ඇතිවෙන සිතේ බිය අතහීරය සැකය අවිශ්වාසය මේ සැල්ල සමගයි ජේසුගේ කුරුසේ පාබලට ඔබවිත් සිටින්නේ උදැස් පියාගන්න දැස් පියාගන්න උදෑත පපුව මත තබා ගන්න මේ ප්‍රශ්නයක ජීවත් වෙනවා ඔබ මේ කරදරයක ජීවත් වෙනවා ඔබ මේ අමාරුකම් එක ජීවත් වෙනවා ඔබ සමින් වහන්සේ අද මේ රාත්‍රියේදී ඔබ ස්පර්ශ කරනවා විශ්වාස කරන්න ජේසු ඔබ ළඟට ඇවිත් ඔබ ස්පර්ශ කරන්නට යනවා සිල් දෙනා අතර ජේසු ඔබට වචනය කතා කරන්නට යනවා රාත්‍රියේදී සමින් වහන්සේ ඔබ ස්පර්ශ කරලා ඔබේ සිතට සහනය දෙන්නට යනවා රාත්‍රියේ සමින් වහන්සේ ඔබ ස්පර්ශ කරලා ඔබේ සිතට සැලසීම දෙන්නට යනවා ස්තුති ජේසු මෙනි සත්‍යසිට කියන ස්වාමීනි වහන්සේ වඩින්න වඩින්න ජේසු ඔබ පහස් වචනේ කියන්නේ ඔබට දැනෙනවා නම් දබල භාෂාව පහස්යි ඔබට දැනෙනවා නම් සියල භාෂා පහස්යි කියන ස්වාමීනි වහන්සේ ළඟට මම ආවා වහන්සේගේ දුක්කරයක් බලාපොරොත්තු වහන්සේගේ සැනසීම බලාපොරොත්තු වහන්සේ ස්පර්ශ කළා ලාගම රෝගියව ස්පර්ශ කළා වහන්සේ ලාගම රෝගියව ස්පර්ශ කළා වචනේ දෙසනා මම ප්‍රගති ඔබ ස්වවේ ඔබ ස්වවේ ස්වාමීන් වහන්සේගේ වචනේ ඉල්ලන්න මේ රාත්‍රියේදී මගේ ජීවිතේ වෙනස් කරන වචනය මගේ ජීවිතය බලවත් කරන වචනය මගේ ජීවිතේ බලාපොරොත්තු ඇති කරන වචනය වඩින ස්වාමීනි කියන ස්වාමීනි වාස රාත්‍රියේ බකන ස්වාමීනි මගේ ජීවිතේ ලාභ වෙන විශ්වාස කරන ස්වාමීනි වාසගේ බලය මාධ්‍යයට වඩින ස්වාමීනි වාසගේ බලය වාසගේ බලය පුරවන ස්වාමීනි ස්පර්ශ කරන ස්වාමීනි ආලේප කරන ස්වාමීනි දිවියත් දුන්නේ
ඔස්සේ අපේ ශබ්දලක අඳුරෙන් එළියට අඳුරෙන් එළියට මාගේ නමින් නම දිවිය දුන්නේ ඔබයි Satute samaya Satute samaya samadane karuna vichisu obai asidyagena vachane vachane ganna ayatwada Satute samaya samadane karuna vichisu obai කියන හැමදාම සතුට සාමය සතුට සාමය සමාදානේ කරුණාවේ ජේසු ඔබයි අපි දැන් ඔබ ආශ්‍රිතව සුවගෙන පියාරලි ඔබයි අපපියාරලි ඔබයි Abba Pia Ni Obai Abba Pia Ni Obai Jesus Ami Duni Obai Jesus Ami Duni Obai Jesus Ami Duni Obai Jesus Ami Duni Obai Sudat Suri Duni Obai Sudat Suri Duni Obai Sudat Suri Duni Sudat Suri Duni Obai Abapiyalini Obai Lehenhe Milenma Milediga Abapiyalini Obai Anbin Tandiri Anbin Tandiri Anbin ජීවිතයෙන් සදාකාලෙ කරුණා විජේසු ඔබයි අපපියාලනි අපපියාලනි ඔබයි අපපියාලනි අපි අපිට ගහමින් ගායව ඔබයි අපපියාලනි ඔබයි Abapiyarini Obai Jesus Sami Duni Asthika Piyagina Jesus Sami Duni Obai Jesus Sami Duni Obai
මෙරාත්‍රිය අපි විශ්වාසයෙන් ජේසු දෙස බලන්නට යනවා ජේසු ලාදරු රෝගියා ලොකු බලාපොරොත්තුවකින් සා විශ්වාසයෙන් ජේසු ළඟට ආවා ජේසුනේ ලාදරු රෝගියා විශ්වාස කළා ජේසු මාව සුව කරනවා විශ්වාසයි ජේසුනේ ලාදරු රෝගියා විශ්වාසයෙන් ජේසු දෙස බැලුවා ජේසුට කතා කළා ඔබත් මේ රාත්‍රියේදී ලොකු විශ්වාසයක මට ජේසු තුල උත්තරයක් තියෙනවා මට ජේසු තුල පිළිතුරක් තියෙනවා මට ජේසු තුල සහනයක් තියෙනවා කියලා විශ්වාසයෙන් මට ජේසු තුල සැලසීමක් උරුමයි කියන විශ්වාසයෙන් මේ රාත්‍රිය ඔබ ජේසු බලන්නට යනවා විශ්වාසයි ජේසුනි මේ විශ්වාසයෙන් ඔබ ජේසු දෙස බලන්නට යනවා පුතේ ස්තුති ජේසුනි මේ විශ්වාසයෙන් ඔබ ජේසුට කනලා උ කරන්නට යනවා අම්මේ ස්තුති ජේසුනි අපි හැරෙමු අපේ වෙතට දැස් පියාගෙන සිටින මේ මොහොතේ අපි මුළු දෑතම පපුව මත තබාගෙන අපේ ජීවිතය ඇතුළට අපි හැරෙමු. ජේසුගේ ආදරයෙන් අපි ඈත් වෙලා. දෙවියන් වහන්සේව අපි ප්‍රතික්ෂේප කරලා. ජේසුගේ ආදරය අපි පැත්තකට දාලා. අපේ වචන. ගෙදර කතා කරන පරුෂ වචන. ගෙදර කතා කරන පරුෂ දේවල් අපේ ගෙවල් වල තියන්නට ඕන ආදරය සෙනෙහස ගෙවල් වලින් ඇක් කරලා හැරෙන්න ඔබේ ජීවිතයට දකින්න ඔබේ පාපය වෙන මොකුත් සිතන්නේ නැහැ දකින්න ඔබේ පාපය තාත්ත කෙනෙක් හැටියට ඔබේ ජීවිතේ ඔබේ පවුල තුළ සිදුවන පාපය දකින්න අම්මා කෙනෙක් හැටියට ඔබේ පවුල් ජීවිතය තුළ සිද්ධ වෙන පාපය දකින්න දකින්න මගේ මේ පාපය නිසායි අද අපි ගෙදර අසතුට මගේ මේ පාපය නිසායි අද අපි ගෙදර අසන්තෝෂය මගේ මේ පාපය නිසායි තාමත් අපි දෙන්නට එකට ඉන්න බැරි වෙලා තියෙන්නේ මගේ මේ පාපය නිසායි මගේ දරුවෝ පවා දුක් විඳින්නේ දකින්න පාපය වෙන මොකුත් ඔබ හිතන්නේ නැහැ වෙන මොකුත් හිතන්නේ නැහැ ඔබ ඉල්ලීම් ඔබ රෝගය ඔබ දරුවගේ ප්‍රශ්නය මොකුත් හිතන්නේ නැහැ දකින්න ඔබේ පාපය ඔබ පාපයෙන් පවිත්‍ර වෙන තැන ජේසුගේ ස්පර්ශය ඔබ ළඟට එනවා අපි ඔක්කොම පව්කාරයෝ අපි හැමෝම දුර්වලයි අපි හැම දෙනා තුළ මේ දුර්වලකම තිබෙනවා මේ දුබලකම තිබෙනවා හැබැයි ජේසු අපිට සමාව දෙනවා ජේසුනි මගේ වරදට සමාව දෙන මගේ වරදට සමාව දෙන මගේ ස්වාමිනි මගේ ස්වාමිනි මගේ වරදට සමාව දෙන මගේ වරදට සමාව දෙන මගේ දෙවියනි මගේ දෙවියනි මගේ වරදට සමාව දෙන මගේ වරදට සමාව දෙන මගේ නේරාණනි මගේ නේරාණනි ඔබ වහන්සේ මාගේ පාපය දන්නාසේක ඔබට ඇහෙන පරිදි කියන්න ඔබ වහන්සේ ඔබ වහන්සේ මාගේ
මාගේ පාපය දන්නාසේක මාගේ පාපය දන්නාසේක ඔබ වහන්සේ ඔබ වහන්සේ මගේ දුබලකම මගේ දුබලකම මගේ වරද මගේ වරද මාගේ පාපිෂ්ඨ බව මාගේ පාපිෂ්ඨ බව දන්නාසේක දන්නාසේක අපේ පවුල තුල තිබෙන අපේ පවුල තුල තිබෙන සෑම වරදක්ම සෑම වරදක්ම සෑම පාපයක්ම සෑම පාපයක්ම ඔබ වහන්සේ දන්නාසේක ඔබ වහන්සේ දන්නාසේක ස්වාමිනී ස්වාමිනී මගේ මේ පාපය මගේ මේ පාපය මගේ දුර්වලකම මගේ දුර්වලකම මගේ දුබලකම මගේ දුබලකම මගේ බැරිකම මගේ බැරිකම මගේ gedara තිබෙන පාපය මගේ gedara තිබෙන පාපය මගේ පෞල් ජීවිතය තුළ තිබෙන පාපය මගේ පෞල් ජීවිතය තුළ තිබෙන පාපය උභාන්සේගේ දෑතට උභාන්සේගේ දෑතට මේ රාත්‍රියේදී මේ රාත්‍රියේ මම බාර කරන්නේ මේ මම බාර කරන්නේ මේ ස්වාමිනී ස්වාමිනී මා ස්පර්ශ කරන්න මා ස්පර්ශ කරන්න මුළු මනින්ම මා ස්පර්ශ කරන්න මුළු මනින්ම මා ස්පර්ශ කරන්න මගේ සම පාපයක්ම ස්පර්ශ කරන්න මගේ සම පාපයක්ම ස්පර්ශ කරන්න මගේ සම දුබලකමක්ම ස්පර්ශ කරන්න මගේ සම දුබලකමක්ම ස්පර්ශ කරන්න උභාන්සේ උභාන්සේ මේ රාත්‍රියේ මේ මොහොතේදී මේ මොහොතේදී මේ සමාව මේ සමාව මේ පවිත්‍ර බව මේ පවිත්‍ර බව මේ රාත්‍රියේදී මේ රාත්‍රියේදී මේ මොහොතේදී මේ මොහොතේදී මට ලබා දෙන්න මට ලබා දෙන්න මා වෙනස් කරන්නට මා වෙනස් කරන්නට මා අලුත් කරන්නට මා අලුත් කරන්නට මා පවිත්‍ර කරන්නට මා පවිත්‍ර කරන්නට ඔබ වහන්සේට පුළුවන් ඔබ වහන්සේට පුළුවන් Jesuni Jesuni Swamini Swamini Jesuni Jesuni Swamini Swamini ස්පර්ශ කළ මැනව ස්පර්ශ කළ මැනව ආලේප කළ මැනව ආලේප කළ මැනව සුදවත් කළ මැනව සුදවත් කළ මැනව නිදහස් කළ මැනව නිදහස් කළ මැනව ස්වාමීන් වහන්සේට අපි මොර ගන්නවා මගේ හදවත දැන් පවිත්‍ර කළ මැනවි වහන්සේ මේ මොහොතේ කරන්න ස්වාමිනේ මගේ මනසේ කිලිටි දැන් ඔබ අකමැති සිතුවිලි දැන් ඔබෙමින් සිදුව මැනවි අපි ගායමු මගේ දුර්වල තැන් මගේ දුර්වල තැන් ආදරම පවිත්‍ර කළ මැනවි මගේ හදවත දැන් මගේ හදවත දැන් පවිත්‍ර කළ මැනවි මගේ මනසේ කිලිටි දැන් මගේ මනසේ කිලිටි දැන් ඔබ අකමැති සිතුවිලි දැන් ඔබෙමින් සිදුව මැනවි යන බෙලෙන් සිදුව මැනවි ඔබෙමින් සිදුව මැනවි ස්වාමිනී වාසිත බාර කරන මේ මොහොත වාසික ස්පර්ශය ලැබල මොහොතක් බවට මේ මොහොත පත් කරන්න වාසික සුවය ලැබල මොහොතක් බවට මේ මොහොත පත් කරන්න මගේ ඇතුළේ තිබෙන වෛරය මගේ ඇතුළේ තිබෙන තරහව මගේ ඇතුළේ තිබෙන ක්‍රෝධය මගේ ඇතුළේ තිබෙන පලිගැරීම මගේ ඇතුළේ තිබෙනා ඉවසිලිවන්තකම නොමැතිකම ඉස්සල්ල විනාශ කර දමන මොහොතක් බවට මේ මොහොතපත් කරන ස්වාමිනේ සිතකින් ජේසුනි ඔබ නමදින්න මට පවිත්‍ර සිතකින් ජේසුනි ඔබ නමදින්න අපි ගායම හැමදාම මගේ දුර්වල තැන් මගේ දුර්වල තැන් හැමදාම පවිත්‍ර කළ මැනවි අපි ලැබිලා ගායනා කරමු
මගේ හදවත දැන් පවිත්‍ර කළ මැනවි මගේ මනසේ කිලිටි දැන් ඔබ අකමැති සිතුවිලි දැන් ඔබේ ලෙන් සිදුව මැනවි දැස් පියාගෙන ඇස්සිරි පියාගෙන වචනේ ගායමු අපි හැම දෙනාම ගායන්න කියන්නේ වචනය ඒ වල වචනය බලවත් වචනයක් ඒ වචනය ඔබ ස්ව කරන වචනයක් ඇස්සිරි පියාගෙන කියන්න මේ රාත්‍රීදී සිදුවන්නට යන ඔබේ ජීවිතේ මේ රාත්‍රීදී ස්වාමීන් වහන්සේ ඔබේ ජීවිතය කරන්නට යනවා රාත්‍රි දිව සිල් දාවේ ලේන් දෝරය කරන්න යනවා ඔබේ සිල්ව පිළිකා සෛලේ ලේන් මරා දබන්නට යනවා ඔබේ ගර්භාෂයේ ලේන් දරුවෙක් බිහි කරන්න යනවා ඔබේ සිල්ව බලයට රෝග ස්වාමීන් වහන්සේ කරන්න යනවා ඔබේ මනස සුව කරලා බලවත් කරන්නට යනවා ස්වාමීන් වහන්සේ අපි ආඥා කරන මේ රාත්‍රියේදී නිල අප වෙතට ගලාගෙන යන සලස්වන්න කියලා වහන්සේ කුරුසිය ගලාගෙන ගිය ශ්‍රදෝලය ඒ කල්වාරියේ පෙත් කරපු රුධිරය ස්වාමීන් වහන්සේ රාත්‍රියේදී අප වෙතට ගලාගෙන යන සලස්වලා අපි දෝවණය කරන ස්වාමීනි මේ ලෙවල බලෙන් අපේ පාපෙන් අපි නිදහස් කරන්න මේ ලෙවල බලෙන් අපේ ලෙඩ රෝගස්ව කරන්න මේ ලෙවල බලෙන් අපේ මනස ශක්තිමත් කරන්න මේ ලෙවල බලෙන් අපේ සිත ධෛර්යමත් කරන්න මේ ලෙවල බලෙන් අපේ පවුලට අවශ්‍ය කර සැලසීම සිය දෙන ස්වාමීනි මේ ලෙවල බලෙන් මේ රාත්‍රියේදී මේ ජන සාමයේ අපි වචනයට දැන් ඇතුල් වෙමු හෙට දවසට නියමිත වචනය ජුනි මාසයේ 26 වන සිකුරාදා හෙට දවසට නියමිත සුදු මතේ සිවිශේෂී අටවන පරිච්ඡේදයේ පළවන වගන්තියේ සිට හතරවන වගන්තිය දක්වා කොටසට අපි දැන් සවන් දෙන්නට යනවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක සුදවර මතේ තුමා විසින් ලියා තිබෙන ස්වාමින් වහන්සේගේ ශ්‍රී වචනය මෙසේය. ස්වාමිනි ඔබ වහන්සේට මහිමය වේවා. උන් වහන්සේ කන්දෙන් බස ආකල මහා චරකායක් උන් වහන්සේ පසුපස්සේ ගියහ. එකල ලාදුරු රෝගියෙක් උන් වහන්සේ වෙත ආවත් වැඳ වැටි ස්වාමිනි ඔබ කැමැතිසේක් නම් මා පවිත්‍ර කරන්නට ඔබට පුළුවන් යයි කීය. උන් වහන්සේ අත දිගු කොට ඔහු පිට තබා මම කැමැත්තෙමි පවිත්‍ර වන්නයි වදාළසේක. එකෙනෙහිම ඔහුගේ ලාදරු රෝගිය සුවවිය. තිස්සවාංශික කතාවකට මේ ගැන කිසිවකුට නොකියන ලෙස වග බලා ගන්න. එහෙත් යන්න. පූජකයාට පෙනී මොසෙස් අනකල පඳුර සහත්තිකයක් පිණිස ඔප්පු කරන්නයි ඔහුට වදාළසේක. වහන්සේගේ ප්‍රේමී ස්වාරංචිය සිය ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.
පැහැදිලි ලාදුරු රෝගියෙකුව සුව කරන සිද්ධියයි අද සිද්ධිය. අපි මේ සිද්ධිය දෙස බලමු. ලාදුරු රෝගියාව සුව කරපු පසුබිම දෙස අපි මුලින්ම බලමු. කොහොමද පටන් ගන්නෙ? උන්වහන්සේ කන්දෙන් බැස ආකල කියන්නේ කන්ද මතයි උන්වහන්සේ සිටියේ. කන්දෙන් බැස ආකල මහා චලතාවක් මහස්සනගක් උන්වහන්සේ පසුපස්සේ ගියහ. මෙකෙනා සිද්ධ වෙච්ච සිද්ධිය. ජේසුගේ වචනය අහපු මිනිස්සු, ජේසුගේ ප්‍රතිහාරය දැක්ක මිනිස්සු, ජේසුගේ ස්වය ලබපු මිනිස්සු එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. දහස් ගණනින් නිරතුරුව ජේසු පස්සේ ආවා. ජේසු ගියේ කොතනටද? ජේසු සොයාගෙන ගියා 10ක් 15ක් 100ක් 200ක් නෙමෙයි, දහස් ගණනින් ජේසුගේ පස්සේ හැම තිස්සෙම මිනිස්සු එකතු වෙලා හිටියා. 5000කට කලින් දෙන ප්‍රතිහාර ඉතා පැහැදිලි සිද්ධියක්. ජේසු වටේ කොච්චර මිනිස්සු හිටියයිද කියලා කියන්නට දැන් බලන්නකෝ. දහස් ගණනින් මිනිස්සු ජේසු වටේ හිටියා. මේ මිනිස්සු අතර විවිධ ලෙඩ රෝග තිබුණු මිනිස්සු හිටියා. අංශභාග රෝගීන් ඉන්නට ඇති ඔතන, අන්ධයෝ ඉන්නට ඇති ඔතන, කොරුන් ඉන්නට ඇති ඔතන, කුෂ්ඨ රෝගීන් ඉන්නට ඇති ඔතන, විවිධ ලෙඩ රෝග වලින් පෙළුණු පීඩාවින්ද දුක් විඳ මිනිස්සු මේ මහා ජනතාව අතර ජේසුගේ පස්සේ ගමන් කළා. නැද්ද? මිනිස්සු ආවේ වචනේ අහන්නට සහ සුව ලබන්නට. නමුත් මේ මහා ජනතාව අතර ලෙඩ රෝගීන් බොහෝ දෙනෙක් සිටිය ඒ මහා ජනතාව අතර මේ කතාවට අනුව ජේසුගේ ස්පර්ශය ලබන්නේ කවුද? ලාදරු රෝගී. ලෙඩ තව ගොඩක් හිටියා, රෝගීන් තව ගොඩක් හිටියා, චලතව ගොඩක් හිටියා. සියලු දෙනා අතර ජේසුගේ වචනය ලබා සුවය ලබන්නේ එක්කෙනයි, ලාදරු රෝගියායි. ජේසුගේ පස්සේ බේරන චලතාව බ්‍රහස්පතින්දාවකම ස්වාමීන් වහන්සේගේ සුවය සැනසීම බලාගෙන ඉන්න ජනතාවක්. ඔබ මං ඔබට කියනවා, ඔබ මේ සුළු දෙනා අතර උන්වහන්සේගේ ස්පර්ශ වචනය සුවය ලැබෙන කෙනාව බවට, වාසනාවන්තයා බවට පත් වෙන්න. ඔබයිති කරගන්නද ඒ වචනේ? මේ මිනිස්සු අතර, මේ සුළු දෙනා අතර ජේසු අත මන් දෙස බලන්නට යනවා. ජේසු අවද මගේ වචනයට ඇහුම්කන් දෙන්නට යනවා. ජේසු අද මාව ස්පර්ශ කරන්නට යනවා. මේ සියලු දෙනා අතර කවුරු කොතන මෙතන හිටියත් ජේසු මා දෙස බලලා මට අවශ්‍ය දේ සුවය බලය ලබා දෙන්නට යනවායි කියන ඊ සිතුවිල්ල විශ්වාසය මේ මොහොතේදී ඔබ පෞද්ගලිකව අයිති කරගන්න. ප්‍රශංසා වේවා. දැන් ඕක නිකන් වෙන්නේ නැහැ.
සියලු දෙනා අතර සියලු ජනකාය අතර මහා ජනකාය අතර ජේසුගේ ස්පර්ශය ලබන්නට නම් මම ඔබට කියනවා කාරණා කීපයක් අපේ පැත්තෙන් ඉෂ්ට සිද්ධ විය යුතුයි මොනවද අපි මේ කතන්දරයට දැන් මේ මොන රෝගිය වැළඳුණු කෙනෙක්වද සුව කරන්නේ කවද ලාදරු ලාදරු රෝගිය එදා සමාජයේ සැලකුවේ මොන වගේ රෝගයක් හැටියටද ආ මොනවාද ලාදරු රෝගිය එදා සමාජයේ සැලකුවේ කොයි වගේ රෝගයක් හැටියටද මාරාන්තික රෝගයක් හැටියට නැද්ද බෙහෙත් තිබුණේ නැහැ සුවය ලැබුණේ නැහැ මාරාන්තික රෝගයක් මේ ඉස්ලාමන් කියලා දීලා තිබෙනවා ලාදරු හැදුනතින් කාර්ය සිරයි මරණය බෙහෙත් තිබුණේ නැහැ ශරීරය විරූපී වුණා තුවාල හැදිලා හැමතලින්ම සරව ගලන්න ගත්තා ඒ නිසා ලාදරු රෝගීන් හිටියේ සමාජයේ නෙමෙයි මිනිස්සු අතර නෙමෙයි සමාජයෙන් නැත් වෙලා මිනිස්සුන්ගෙන් නැත් වෙලා සමාජයට යන්නේ නැතුව දැන් බලන්න මේ ලාතුරු රෝගියාට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච පළවෙනි බාධාව මොකද්ද ආ මොකද්ද පුතේ ආ පළවෙනි බාධාව මිනිස්සු අතරට යෑමේ බාධා විශ්ලාද රෝගියව ප්‍රතික්ෂේප කරපු තත්ත්වයක් එදා තිබුණේ ලංකර ගත්තේ නෑ කිට්ටුනේ නෑ දැන් කියනවා මහා ජනතාවක් ජේසු පස්සේ ආවයි කියලා මේ මහා ජනතාව මැද්දෙන් ජේසු ළඟට ලාදරු රෝගියාට කිට්ටු වෙන්න ඕනෙකම අවශ්‍යතාවෙ තිබුණා නැද්ද නමුත් ආශාව තිබුණාට කැමැත්ත තිබුණාට ලං වෙන්න බෑ ඇයි මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා මිනිස්සු ලං වෙන දෙන්නේ නැහැ අයින් කරලා දානවා ඵලයන් යන්න පැත්තකට උඹ මොකටද මෙතනට ආවේ අපිටත් බෝ කරන්න දාවේ මේ වගේ එක එක කතාව උට එන්නට ඇති මෙන්න පළවෙනි බාධාව මිනිස්සු අතරට යන්නට බෑ හැබැයි ඒ බාධාව තිබුණට ඔහු ඒ කඩුල්ල පනිනවා ඒ කඩුල්ල පනිනවා ඔහු තුළ ඇති වෙච්ච ආශාව ඔහු තුළ ඇති වෙච්ච ඕනෑකම සුවය ලබන්නට තිබිච්ච ඕනෑකම ජේසු ළඟට කිට්ටු වෙන්නට තිබිච්ච බාධාව ඔහු විසින් නැති කර ගන්නවා කුරුස පාමුල මෙහෙට එනකොට ඔබට කොච්චර බාධාවල් තියෙනවාද යාඥාවට ඇතුල් වෙන්නට යනකොට යාඥා මෙහෙයන් වලට ඇතුල් වෙන්නට යනකොට ඔබට කොයිතරම් බාධාවන් gederimම පැමිණෙනවද ජේසුට ලං වෙන්න උත්සාහ කරනකොට ජේසුත් එක්ක ගමනක් යන්න උත්සාහ කරනකොට ජේසුත් එක්ක ජීවිතය ගැට ගසාගෙන මේ ගමන යන්න උත්සාහ කරනකොට ඔබට ජීවිතේ කොච්චර බාධාවන් මතුවෙනවද නැද්ද ආගම අදහලා කාටදෝයි හරි ගියේ පල්ලි ගිහිල්ලා කාටදෝයි හරි ගියේ තමසලා මහලොකුට පල්ලි බදාගෙන ඉන්නවා දෙවියෝ බදාගෙන ඉන්නවා තමසලට මොනවද ලැබිලා තියෙන්නේ ඔය ප්‍රශ්න වලට උත්තර ලැබිලා තියෙනවද තමසලට මහලොකුට සුරම් බදාගෙන ආගම අදහනවා ඒ වුණාට රස්සාව හරි ගිහිල්ලා තියෙනවද ඔය වගේ කොච්චර ප්‍රශ්න කොච්චර දේවල් අපේ මිනිස්සු අහනවද නැද්ද නැද්ද තමසලට හරි ගිහිල්ලා නැතුනද අර බලනක දෙවිය අදහන්න නැති අර මිනිස්සුන්ට උන්ට ඔක්කොම හරියනවානේ අපිත් හිතනවා මේ දේවල් ඇත්ත නේන්නම් දෙයියනේ අපි අදහනවා අපි දෙයියව අදහනවා අපි ජේසුට ළඟයි දෙවියන් එක ගමනක් යනවා අපිට නැහැ උන්ට දෙයියොත් නැහැ උන් ආගමක් අදහන්නේ නැහැ උන්ට ඔක්කොම තියෙනවා නැද්ද ඔහොම හිතෙන්නේ නැද්ද හිතිල නැද්ද නේ ජේසුට ලං වෙනකොට ජේසුට ලං වෙන උත්සාහ කරනකොට ජේසුත් එක්ක ගමනක් යන උත්සාහ කරනකොට බාධාවන් එමටයි වත පිටාවෙන් මෙන බහදාවන් gederin mena bahawan aashwikara minissun genena bahadawan katha bas karana genena bahadawan ematai me laduru rogiyata
ඒ බහදාවන් ඒ විදිහටම තිබුණා මිනිස්සු එළවන්නට ඇති පළයන් පැත්තකට කියලා කියන්නට ඇති උඹ එතනට ලං වුණාට උඹට වැඩක් වෙන්නේ නැහැයි කියලා කියන්නට ඇති උඹ ආවේ අපිටත් මෙල්ලේදී වෝ කරන්නද කියලා කියන්නට ඇති මේ බහදා සියල්ල මැද්දේ ඔහු බලන්නේ ජේසු දෙසයි ඔහු දකින්නේ ජේසු විතරයි ඔහු ලං වෙන උත්සාහ කරන්නේ ජේසු වෙතටයි මම ඔබටත් කියනවා ඔබ මුහුණ දෙන සිළුබ බහදාවන් මැද්දේ ඔබ බලන්න ජේසු දෙස විතරක් ඔබේ ජීවිතය උදා වෙලා තිබෙන වටපිටාවෙන් උදා වෙලා තිබෙන ඔසුළු බහදාවල් මැද්දේ දකින්න ජේසු විතරක් ලං වෙන්න ජේසුට විතරක් කතා කරන්න ජේසුත් එක්ක විතරක් ප්‍රශංසා වේවා දැන් මොකද වෙන්නේ ලද රෝගියා එනවා ඇවිල්ලා ජේසු දෙස බලලා මොකද්ද කියන්නේ මාව සුව කරන්න කියලා කියනවද සුව කරන්න කියලා කියන වචනයට තවත් දේවල් එකතු කරලාද කියන්නේ මොකද්ද කියන්නේ ආ බොහොමලයි හයියෙන් කියන්නේ පුතා කියන්නේ පුතාගේ වචනේ දින හරියට වචනේ කියන්න හයියෙන් කියන්නේ ඔයා කිව්ව හරි හරි මොකද්ද ආ මොකක් සිංහල කියවන්නේ ඔබ කැමති සේක්නම් මා පවිත්‍ර කිරීමට ඔබට හැකිය ඔබ කැමති සේක්නම් මෙන්න ලාද රෝගියාවිල කියනවා ජේසුට ස්වාමිනී මම ඔබවහන්සේ ළඟට ආවා මේ බාධාවන් මැද්ද ඔබ ළඟට ආවා මේ ප්‍රශ්න මැද්ද ඔබ ළඟට ආවා මිනිස්සුමව ප්‍රතික්ෂේප කරද්දී මිනිස්සුමට ලංවඩේ දින නොදෙද්දී මම කොහොම හරි ඔබවහන්සේ ළඟට දැන් ආවා ඔබවහන්සේ කැමතිසේකන ඔබ කැමතිනම් ඔයා කැමතිනම් මවසු කරන්න මම පවිත්‍ර කරන්න සොය කියන එක ටැග්ගක් සොය කියන එක ටැග්ගක් තිලිනයක් කවුරු ලබා දෙනද ජේසු ලබා දෙන සුවය දෙවියන් වහන්සේගේ ලැබෙන තිලිනයක් සුවය ජේසුගේ ලැබෙන තිලිනයක් ස්වාමීන් වහන්සේගේ හදවතින්ම දෙවියන් වහන්සේ වෙතින්ම පැමිණෙන දෙයක් සුවය සැනසීම උත්තරය ඒකයි මේ ලාද රෝගිය කියන්නේ ඔයා ගවයි සුවය තියෙන්නේ ඔයාටයි මාව සුව කරන්න පුළුවන් ඒ නිසා ඔයා කැමති නම් මාව පවිත්‍ර කරන්න මගේ රත්තරන් අපි පුතේ අපි තාත්තේ ඒ තිලිනය ඒ ටැග් ලබන්නට අපි වාග්යවන්ත වෙන්නට ඕන ඔබ සුවය ලබා බලාපොරොත්තුෙන් උත්තරේ බලාපොරොත්තුෙන් කුරුස පාමුලට එනවා විවිධ ආඥා මෙහෙයන් වලට යනවා මතක තියාගන්න ඔබව සුව කරන්නේ ස්වාමිලා නෙමෙයි ඔබව සුව කරන්නේ පාස්ටර්ලා නෙමෙයි මම එතනට එනවා ඊළඟට ඔබව සුව කරන්නේ දෙවියන් වහන්සේයි ඔබව සුව කරන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේයි ඒක තිලිනයක් it's a gift from god ඒ තිලිනය ජේසුගෙන් ඔබට ලැබෙන්නට නම් ඔබ භාග්‍යවන්ත වෙන්නට ඕන වාසනාවන්ත වෙන්නට ඕන. ඒ භාග්‍යවන්ත භාවයට අවශ්‍ය කරන කරුණු දෙක මේ ලාදර රෝගියා තුළ මම දකිනවා. මොකක්ද? ජේසුගේ සුවය තිරිනයක්. ඒ තිරිනය උන්වහන්සේ විසින් අපිට ලබා දිය යුතු දෙයක්. ඒ තිරිනය අපි ලබා ගන්නට නම් කරුණු දෙයක් අවශ්‍යයි. අපි තුළ සිටිය යුතු. මොකක්ද කරුණු දෙක? කරුණු තුනක්. එක කරුණක් මං ඉස්සෙල්ලා කිව්වා මොන බාධාව ආවත් ජේසු ළඟට එන එක අනිත් කරුණ දෙක මොනවාද ඒ කරුණ දෙක බලාපොරොත්තු සහ විශ්වාසය අද මම ඊයේ මම අද මට යන්න සිද්ධ වුණා පිළිකාව වැළදිලා සිටින මවක් ආශිර්වාද කරන්නට මේ වෙනකොට ශල්‍ය කර්මයට භාජනය වෙලා ඉන්නේ ගර්භාෂ පිළිකාවක් ශල්‍ය කර්මයට භාජනය වෙලා නමුත් ට්‍රීට්මන්ට්ස් ගන්නවා ඉන්ජෙක්ෂන්ස් වලට යනවා දැන් තුනක් ඉවර ඉන්ජෙක්ෂන්ස් තව පහක් ගන්න තියෙනවා අය වෙල්සාර කරනකොට අය කියනවා ෆාදර්
උභහන්සේ ආඥා කරන්නට මල් ළඟට ආපු එක මම සන්තෝෂයි. නමුත් ෆාදර් ජේසු මාව සුව කරලා ඉවරයි. ප්‍රශංසාවේවා ප්‍රශංසාවේවා ප්‍රශංසාවේවා. ඇගේ කොණ්ඩෙ ගිහිල්ලා මුහුණ ඇකිලිලා හම වියලිලා ඇය වේදනාවෙන් සිටින ශල්‍ය කර්මෙන් ඇයට කියලා ෆාදර් හැම ඉන්ජෙක්ෂන් එකක්ම මට හරි වේදනාකාරී. තව ඉන්ජෙක්ෂන්ස් පහක් ගන්න තියෙනවා. තම තුනයි ඉවර. ඔක්කොම අටක් ගන්න තියෙනවා. ඊට පස්සේ කීමියා තෙරපි වලට යන්න තියෙනවා. මේ සියල්ල සිදු වෙන්න තියෙනවා. නමුත් ඒ ප්‍රොසෙස් එකේ පිළිකාවට ප්‍රතිකාර කරන ඒ ප්‍රොසෙස් එකේ තව මුල් හරියේ සිටින්නේ. නමුත් ඇය කියනවා ෆාදර් ජේසු මාව සුව කරලා ඉවරයි. ජේසු මාව සුව කරලා ඉවරයි. මෙතන කිව්වා මම බය නැතු කියනවා ඒක ඇත්ත. බය නැතු කියනවා ඉතිරි ප්‍රතිකාර ගන්න ඔයාව ජේසු සුව කරලා ඉවරයි. මන්ද ඔයාව විශ්වාස කරනවා ඔයා බලාපොරොත්තු වෙනවා ඔයාව ජේසු සුව කරලා ඉවරයි කියලා. ඒ ඇති ඔබ තුල දැන්ටමත් ප්‍රතිහාරය සිද්ධ වෙලා හමාරයි. අද අපි ගාව නැත්තේ ඕක. අපි ගාව නැත්තේ ඕක. ප්‍රශ්නයක් ආපුවම මනසින් වැටෙනවා. රෝගී වෙච්ච හැටියම මනසින් වැටෙනවා. මොනවා හරි නොසිතන විනාශයක් සිද්ධ වුණාම මනසින් වැටෙනවා. මනසින් වැටුණාම බලාපොරොත්තු නැති වෙලා යනවා. විශ්වාසය නැති වෙලා යනවා. ඉතින් අපිට ප්‍රශ්න වලට රෝග වලට මුහුණ දෙන්න බෑ. මෙහෙට ආවත් ඒ බලාපොරොත්තු විශ්වාසය නැ එන්න වාලේනවා. අනිත් අය කියපු නිසා එනවා. ඒක මෙහෙ තියෙන නිසා එනවා. අර කාරණා නැතුව බලාපොරොත්තු සහ විශ්වාසය නැතුව මේ ලාදු රෝගියා බහදාව මැද්දේ නාවා. මිස් මැද්දේ නාවා. එක 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 කතාන්දර කියද්දී ආවා. ඒ ආවේ ඔහුගේ හදවතේ බලාපොරොත්තු සහ විශ්වාසය තිබිච්ච නිසායි. මාව සුව කරන්නට මේ මනුස්සයට පුළුවන්. ඒ බලාපොරොත්තු තිබුණා මේ මනුස්සයා මාව විශ්වාස කරන මාව සුව කරනවා කියන විශ්වාසය තිබ්බා. ඒ නිසා තමයි ඒ ප්‍රතිහාරය සිද්ධ වුණේ. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. මම ඔබට කියනවා මෙහෙයට එන්නට එපා මේ කරුණ දෙක නැතුව. ප්‍රතිහාරය බලාපොරොත්තු වෙන්නට එපා. ඔබ ඔබ තුල බලාපොරොත්තුවක් සහ විශ්වාසයක් නැත්තම් යන්න ඔබේ ප්‍රශ්නයට. දෙවියන් වහන්සේ මේ ප්‍රශ්නය තුල මට උත්තරයක් දෙනවා. මගේ රස්සාව දැන් නැති වෙලා තියෙන්නේ. මගේ ආර්ථික ප්‍රශ්න වැඩි වෙලායි තියෙන්නේ. මම ණයබරට යට වෙලායි තියෙන්නේ. හැබැයි දිව්‍යන් වහන්සේ මොනවා හරි මාතුල කරනවා අපේ පවුල තුල කරනවා. මේ බලාපොරොත්තුව සහ විශ්වාසය මාතුල ස්ථීරව තියෙන්න ඕන. ඒක සුභවාදී සංකල්පයක්. ඒ බලාපොරොත්තුව ඒ විශ්වාසය මගේ ජීවිතය ඇති වෙනකොට ස්ථීරයි. ජේසු මට අත ගහනවා ස්ථීරයි. ජේසු මාස්ව කරනවා කියන ඒ බලාපොරොත්තුව ඇති වෙනකොට ඒ විශ්වාසය ඇති වෙනකොට ප්‍රතිහාරේ තුන් කල්ලක්ම ඉවරයි. තුන් කාලක්ම ඉවරයි. අපි ගව නැත්තේ උකයි. ඇති කරගන්න එක හැම ප්‍රශ්නයකදීම ඇති කරගන්න හැම වේදනාවකදීම හැම රෝගයකදීම මනසින් වැටෙන්නට ඉස්සරලා නෑ. ජේසු ඉන්නවා. ජේසු මට බලාපොරොත්තුව දෙනවා. මේ දොර වැහුණට තව දොරක් ජේසු අරිනවා. මේ රෝගිය වැළඳුනාට ජේසු මාව සුව කරනවා කියන ඒ ස්ථීර විශ්වාසය මල් ළඟ තියෙන්නට ඕන. මල් ළඟ තියෙනවා නම් ප්‍රතිහාරයම මම දකිනවා. අපි මේ කතන්දරයට මේ කතන්දරේ හරිම ලස්සන තැන මම දකින්නේ මෙතනයි. ලාදු රෝගී ආවා. මිනිස් අතරින් ආවේ. මිනිස් එපයි කියද්දී ආවේ. ඇවිල්ලා කියන්නේ ස්වාමිනේ වහන්සේට පුළුවන් ඔබහන්සේ කැමතිසේක් නම් මාස්ව කරන්න කියලායි. මේ වචනේ තමයි ඊට පස්සේ වචනේ තමයි හරිම වැදගත් වචනේ. මට හරියට දැනුණ වචනය මොනවද එතකොට ජීසු කරන්නේ. උන්වහන්සේ අත දිගු කොට ඔහු පිට තබා මම කැමැත්තෙමි පවිත්‍ර වන්නයි වදාළසේක කියන්න මට පස්සේ උන්වහන්සේ අත දිගු කොට ඔහු පිට තබා මම කැමැත්තෙමි
පවිත්‍රවන්නයි වදාළසේක. මේ වාක්‍යයේ ලස්සනම වැදගත්ම තැන මොකද්ද? මොනවද වලට හිතෙන්නේ? කොටස් කීපයක් තියෙනවානේ. අත දිගු කළයි කියලා කියනවා, ඔහු පිට අත තැබුවයි කියලා කියනවා, මම කැමතිමි කියන වචනේ කිව්වයි කියනවා, පවිත්‍රවන්නයි කියලා කියනවා. නේද? හතරක්නේ. අත දිගු කළයි කියනවා, අත තිබ්බයි කියලා කියනවා, මම කැමැත්තේ කියන වචනේ කිව්වයි කියනවා, පවිත්‍ර හතරක්, කොටස් හතරක්නේ. කොටස් හතරෙන් ලස්සනම කොටස මොකද්ද? ආ? ඔයා කියනවානේ කැමැත්තේ. ඔයා කියන්නේ පවිත්‍රවන්න. ඔයා කියන්නේ පවිත්‍රවන්න. අපි මෙහාටම මොකද්ද? කැමැත්තේ. මොකද්ද? කොටස් හතරක්. අත දිගු කොට ඔහු පිට තබා මම කැමැත්තේ පවිත්‍රවන්න. හතරෙන් ලස්සනම ක්‍රියාව මොකද්ද? මේ හතරම ක්‍රියාවක්නේ. ලස්සන මොකද්ද? ආ? මොකද්ද ලස්සනම දේ? හිතන්නකෝ. එහෙම හමු. හරි. අත දිගු කොට කියන වචනයට ම හරි ආසයි තන. ඒකට කැමති අත ඉස්සන බලන්න. ආ, සමහරක් ඇතිස්සන. ඔහු පිට තබා කියන වචනයට කැමති අත ඉස්සන බල. ඔක්කොටම ආසයි. ඒතර ඔක්කොම අතරට. මේ වචන හතරේ ලස්සනම වචනය ඔහු පිට තබා. ඇයියේ. මිනිස්සුන්ට වචන කතා කරන්න හරි ලේසි. නැද්ද? මං ඔයාට මේක දෙන්නම්, අරක දෙන්නම්, ආ ගොඩක් දේ. වචන කතා කරන්න ලේසි. කතා කරන වචන ක්‍රියාවන් බවට පත් කරගන්න අමාරුයි. මං කියනවා මේ වචනයයි හරි ලේසි. අත දිගු කොට ඔහු පිට තබා. ඇයි? මේ වචනය තමයි ලස්සන වචන. ඇයි? ඇයි? මේ ජේසු ඉස්සරහින් කවුද? සෙනග නෙමෙයි. කවුද මේ ඉන්නේ? ලාදුරු රෝගියෙක්. කොයි වගේ මිනිස්සෙක්ද? මේ ගෙඩි හැමතැනම, තුවාල හැමතැනම, සරව ගලනවා, කුණු ගඳ ගහනවා, විරූපි වෙලමූණ. ලාදුරු රෝගීන් දැකලා තියෙනවද? මුරු මූණ විරූපේල. මේ වගේ ලස්සන පුංචි කෙල්ලෙක්ව ඕන තරම් අපි අත් බදා ගන්න, අත ගන්න කැමති නේද? විරූපි වෙච්ච, කැත, කුණු ගඳ ගහන, තුවාල වලින් සරවල ගලන මිනිහෙක් ළඟට කිට්ටු වෙන්නවත් අපි ආසද? 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 නෑනේ. මේ ළඟදි මං දැක්ක ලස්සන ෆොටෝ එකක්, සුද්ධෝත්තම පියතුමා බදාගෙන ඉන්නවා ඒ වගේ ලාදුරු රෝගියෙක්ව. මුහුණ හැමතැනම ගෙඩි, විරූපි වෙලා මුහුණ. දැක්කද? ආ, පෙන්නන්නට ඕනේ ෆොටෝ එක. හරිම ලස්සන. ඒ මනුස්සයා බලන්න අප්පිරියයි, කැතයි, මුහුණ නිකන් මොකද්ද වගේ ගෙඩි, හැමතැනම ජරාව. සුද්ධෝත්තම පියතුමා බදාගෙන ඉන්නවා මෙහෙම. ජේසුගේ ආදරය පැහැදිලිවම ප්‍රකාශ වෙච්ච තැනක් මෙතන. සුවයට වඩා ඒ මනුස්සට දෙනු ශාරීරික සුවයට වඩා ජේසු ඒ මනුස්සට අත තිබ්බව ඒ මනුස්සට දැනුණා. ඇයි? කවුරුත් ඒ මනුස්සට එහෙම කරලා නැහැ. හැමෝම කිව්වේ පැත්තකට වියන් ඵලයන් උඹ ළඟට ආවේ අපිට බෝ කරන්නද? ඒ නිසා කවුරුත් ඔහුව ගණන් ගත්තේ නැහැ. ඒ වගේ තත්ත්වයක් තුළ ශාරීරික සුවය ලබන ඉස්සරලා ජේසුට අත තියනකොට, ජේසුගේ පිටට අත තියනකොට ඒ දැනුණා. අත වැදුනකොටම දැනුණා. හැමෝම ප්‍රතික්ෂේප කරන මාව මේ මිනිස්සයා ස්පර්ශ කළා. හැමෝම කොන් කරන මාව මේ මිනිස්සයා වැළඳ ගත්තා. හැමෝම කොන් කරන මාව මේ මිනිස්සයා ලොකු ආදරයකින් වැළඳ ගත්තා. ශාරීරික සුවයට වඩා මනස ඔහුගේ සුව වුණා. ජේසු වගේ ආදරයක් ඔබට කරන්නේ. ජේසු වගේ ආදරයක් ඔබට කරන්නේ. ඔබ තුළ මොන පාපේ තිබුණත්
ඔබතුලමන දුර්වලකම තිබුණත් ඔබතුලමන දුබලකම තිබුණත් ජේසු ඔබට ආදරෙයි කවුරු ප්‍රතික්ෂේප කළත් ඔබව ජේසු ඔබට ආදරෙයි හැමෝම ඔබට ඇගිල්ල දික් කළත් ජේසු ඔබට ආදරෙයි ආදරෙයි කියලා කියන්නේ දැනෙන ආදරයක් ජේසුගේ ආදරය ඔබ උන්වහන්සේ ඔබව බදා ගන්නවා වැළඳ ගන්නවා ස්පර්ශ කර ගන්නවා තුරුළු කර ගන්නවා ඒ වැළඳ ගැනීම තුළ උන්වහන්සේ ඔබට සැනසීම සුවය ලබා දෙනවා ප්‍රශංසාවිවා විශ්වාස කරන්න අද රාත්‍රියේ ඔබ ගෙදර යන්නට වෙන මං කිව්වා මිනිස් ගොඩක් අතර ලාදුරු රෝගියා තමයි සුවය ලැබුවේ වචනේ ලැබුවේ අද ඔබ ගෙදර යන්නට ඕන මේ මිනිස්සු අතර ජේසු බන්දිස බලනවා අද මං ජේසුගේ වචනය සුවය ලැබලයි මෙතනින් යන්නේ කියන විශ්වාසයෙන් ඔබ යන්නට ඕන. ඔබ ගෙදර යන්නට ඕන බලාපොරොත්තුෙන් සහ විශ්වාසයෙන්. මට මේ ප්‍රශ්නය තියෙනවා. ඇත්ත මගේ රෝගිය සුවලා නැහැ. මගේ දරුවට තාම මගුලක් කරගීලා නැහැ. ජේසු අනිවාර්යයෙන්ම යමක් කරනවා. විශ්වාසයි ජේසු යමක් කරනවායි කියන බලාපොරොත්තුෙන් විශ්වාසයෙන් ඔබ ගෙදර යන්නට ඕන. අද ඔබ ගෙදර යන්නට ඕන. කවුරු මාව ස්පර්ශ කළේ නැතත් කවුරු මාව වැළඳගත්තේ නැතත් කවුරු මාව ප්‍රතික්ෂේප කළත් ජේසු මාව වැළඳ ගන්නවා මාට ස්පර්ශ කරන මාව ස්පර්ශ කරනවා මා මත අත තබනවායි කියන විශ්වාසයෙන්යි ඔබ යන්නට ඕන අපි දැනගහමුද හැමෝම සිරිදාම දැනගස්සමු අපි අත් දෙක වැඳ ගනිමු ඇස්සක පියා ගනිමු ස්වාමීන් වහන්සේ කියනවා ඔබයිති මටයි මං ඔබව තෝරා ගත්තා මං ඔබව මගීම කරගත්තා ජෙසු කියනවා මං ඔබට අත ගහසන දෙවියන් වහන්සේ ලාදුරු රෝගියාට අත ගසපු ජේසුට බැයිද ඔබට අත ගසන්නට ලාදුරු රෝගියාට ජීවිතය දුන්නු දෙවියන් වහන්සේට බැයිද ඔබට ජීවිතය දෙන්නට ඔබ තුළ දුර්වලකම් තිබෙනවා ඔබ තුළ දුබලකම් තිබෙනවා ජේසු ඉස්සල්ල අබතක කරනවා ලාදුරු රෝගියට අලුත් ජීවිතයක් ජෙසු දුන්නා ඔබටත් ඒ අලුත් ජීවිතය ජෙසු දෙන්නට යනවා ලාදුරු රෝගියාට ඔහුගේ මුළු ජීවිතයම ජෙසු වුණා හැමෝම ප්‍රතික්ෂේප කරද්දී හැමෝම දාලයද්දී ජේසු ඔහුව ලංකරගත්ත නිසා අත ගහපු නිසා ලාදුරු රෝගියාට ජේසු ඔහුගේ ජීවිතය වුණා ඒ ජේසු මට අත ගහන්නට යනවා ඒ ජේසු බවත් ස්පර්ශ කරන්නට යනවා ඒ ජෙසුට පුළුවන් සියල්ල වෙනස් කරන්නට අධික වැඩගෙන දැස් පියාගෙන කියන්න ස්වාමිනේ මේ හැම දෙනා අතරම ඔබවහන්සේගේ වචනය ලබන භාග්‍යවන්ත පුද්ගලයා බවට මාවපත් කරන්න ඔබවහන්සේගේ සුවය ලබන භාග් ජීවන්ත අම්මා බබට මගේ අම්මව පත් කරන්න. උභාසිකී සොය ලැබෙන භාග්‍යවන්ත දරුවා බවට මගේ දරුවා පත් කරන්න. හැම දිනා අතරම ගොඩාක් උභාසිකී දෙස බලනවා.
ගොඩාක් ඔබවහන්සේ දෙස බලන් ඉන්නවා ස්වාමීනි ස්වයං ඔබවහන්සේගේ සත්‍යයෙන් ඔබවහන්සේගේ සනසීමෙන් ඔබවහන්සේගේ ජීවිතයේ ශක්තියෙන් ඔබවහන්සේගේ එක තිලිනයක් ස්වාමීනි එක තෑග්ගක් ඒ වටිනා තිලිනය ඒ වටිනා තෑග්ග මට දෙන්න ස්වාමීනි මගේ ජීවිතයට දෙන්න ස්වාමීනි මගේ පවුලට දෙන්න ස්වාමීනි මගේ දරුවට දෙන්න ස්වාමීනි ඔබ වහන්සේට පුළුවන් ඉල්ලන්නේ විදියට ඉල්ලන්න ජේසුනි ඔබ වහන්සේ ළඟ තිබෙන තැග්ග ස්වේ තැග්ග ආදරේ තැග්ග සනසීමේ තැග්ග බලේ තැග්ග මට දෙන්න ස්වාමීනි ජේසුනි ස්වාමීනි ඔබ වහන්සේ මගේ ජීවිතයයි ඔබ වහන්සේ මගේ බලයයි ඔබ වහන්සේ මගේ ආදරයයි ජේසු අපි පිළිගනිමු මේ රාත්‍රියේ ඔබ ස්පර්ශ කරන ජේසු මේ රාත්‍රියේ ඔබ ළඟට ඇවිල්ලා ඔබට අත ගහන ජේසු මේ රාත්‍රියේ මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නට යන ජේසු මේ රාත්‍රියේ ඔබ මුළුමනින්ම සුඛ කරන්නට යන ජේසු ඔබේ ගර්භාෂය ස්පර්ශ කරලා තිබෙන ආබාධිතත්වය සුඛ කරන්නට යන ජේසු මේ රාත්‍රියේ මේ ගර්භාෂයේ දරුවෙක් බිහි කරන්නට යන ජේසු මේ රාත්‍රියේ ඔබට වැළැතිලා තිබෙන ඔය පිළිකාව සුඛ කරන්නට යන ජේසු ඔබ අතරට වඩිනවා විශ්වාසයෙන් විශ්වාසයෙන් සබලාපෘතියෙන් ජේසු අපි පිළිගනිමු කොහේ හිටියත් මහ මොහොත වැද මම තනි වෙලා හිටියත් ස්වාමීනි ඔබ වහන්සේ මා ළඟින් ඉන්නවා කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ මහා අවුවේ මම වේලෙද්දි මේ මහා වැස්සේ මම තෙමෙද්දි ඔබ වහන්සේ මාව තුරුළු කරගෙන ආරක්ෂා කරනවා කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා ඒ ස්වාමින් වහන්සේට තමයි
අද මේ රාත්‍රියේදී මම නමස්කාර කරන්නේ ඒ ස්වාමින් වහන්සේ තමයි මේ රාත්‍රියේදී මාව සුවපත් කරන්නට යන්නේ ජේසුනි මා පවිත්‍ර කරන්න ස්වාමිනි මා පිට ඔබ වහන්සේගේ දෑත් දිගු කරන්න ස්වාමිනි මා තුලට වඩින්න මා තුලට වඩින්න රෝහල් ගත වෙලා සිටින පුතෙක් වෙනින් වහන්සේ අපි ආඥා කරනවා වීසා නොමැතිව මැලේසියාවේ සිරගතව සිටින දරුවන් වෙනුවෙන් වහන්සේ ආඥා කරනවා හදිසි අනතුරකට ලක් වෙච්ච තවත් පුතෙක් වෙනුවෙන් ඊශ්‍රායලයේ ගර්භාෂයේ ආබාධිත තත්ත්වයටපත් වෙච්ච සොයුරියක් වෙනුවෙන් ඇමරිකාවේ රෝගීව සිය නොමැතිව සිටින රෝහල්ගත වෙලා සිටින පියෙක් වෙනුවෙන් අංශභාගයේ වැළදුණු රාගම රෝහලේ මේ වෙනකොට ප්‍රතිකාර ලබන තරුණ පියෙක් වෙනුවෙන් ඇමරිකාවේ මොළයට විස බීජයක් ගිහිල්ලා තියෙන පියෙක් කැනඩාවේ විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට යොමු වන සොයුරෙක් වෙනුවෙන් පියයුරු පිළිකාව වැළදිච්ච ශල්‍ය කර්මයන් වලට යොමු වෙච්ච මවවරු දෙදෙනෙක් වෙනුවෙන් ගර්භාෂ පිළිකාව වැළදිච්ච මවක් වෙනුවෙන් මොළයේ පිළිකාව වැළදිච්ච පුතෙක් මොළයේ පිළිකාව වැළදිච්ච ගර්භගස්ටින් පියතුමා වෙනුවෙන් ගර්භාෂයේ ශල්‍ය කර්මයකට යොමු වෙන තවත් මවක් වෙනුවෙන් ධන හිසියා බාධිත තත්ත්වයටපත් වෙච්ච සොහිරෙක් වෙනුවෙන් වහන්සේට ආඥා කරනවා මගේ තාත්තා මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේ සිට තද බලලෙස රෝගී විය බෙල්ලේ ඇති වූ ගෙඩියක් හේතුවෙන් රෝගීව මගේ තාත්තට මේ වන විට ආහාරය පවා ගැනීමට ඉතා අපහසුය ආහාර නොගැනීම හේතුවෙන් ඔහු බොහෝසේ දුර්වල වී ඇත මෙම අසනීපය තයිරොයිඩ් ගෙඩියක් බව මුලදී තීරණය කළද වෛද්‍යවරු දැනට විවිධාකාර නිගමනවලට එළඹීම සඳහා තව තවත් පරීක්ෂා පවත්වන අතර මෙම ගෙඩිය ශල්‍ය කර්මයක් මගින් ඉවත් කිරීමද ඉතා අසීරු බව පවසායි පියාණෙනි ස්වාමිනි ජිස්සුනි ඉතාත්ත වෙනුවෙන් ඔබ හසිට ආඥා කරස් වේලලා විදේශගත වෙච්ච අපේ අය රස්සාවල් නැතිව සිටින අය වීසා නැතිව සිටින අය රෝගීව සිටින අය විදේශ රටවලල ඔබ හසිට බාර කරනවා මේ බදු කමෙන් මත්කුඩු වලින් සෝදේ නිදහස පතා ණය බරි නිදහස පතා යහපත් සහකරුවන් සහකාරයන් පතා දරු සම්පත් පතා ඔබ හසිට ආඥා කරනවා හදවත් සත්කම් වලට භාජනය වන්නට යන අය වකුගඩු ආබාධිත නිසා සත්කම් වලට භාජනය වන්නට යන අය ඔබ වහන්සේගේ රාත්‍රියේදී බාර කරන ස්වාමීනි අතික වැඳ ගනිමු ජිස් ළඟට ලාතුරු රෝගී ආවේ ගොඩහක් බාධාවන් මැද්දේ ජිස් ළඟට රාතුරු රෝගියා හැබැයි බලාපොරොත්තුෙන් සහ විශ්වාසයෙන් ආවා
ඔබත් හිස් ළඟට ඇවිල්ලා ඉන්නේ. බලාපොරොත්තු සවිශ්වාසය ඇති කරගන්න. ජේසු බව ස්පර්ශ කරනවා. ජේසු දමාස කරන්නට පුළුවන්. ජේසු බඩ උත්තරයක් දෙනවා. ජේසු බව නිදහස් කරනවා. ජේසු මගේ දරුවට යහපත් දේ ලබා දෙනවා. ඒ විශ්වාසය බලාපොරොත්තු ඇති කරගන්න. ජේසුනේ. ඒ විශ්වාසයෙන් සහ බලාපොරොත්තුෙන් ඔබේ හිතේ තිබෙනදී ඔබේ හදවතේ තිබෙන වේදනාව ඔබේ පවුලේ ප්‍රශ්නය ඔබේ දරුවගේ ප්‍රශ්නය මේ මොහොතේ ජේසුට බාර කරන්න බලාපොරොත්තුෙන් සහ විශ්වාසයෙන් ජේසු මාව ස්පර්ශ කරනවා මම අසරණ කරන්නේ නැහැ අපේ පවුල අසරණ කරන්නේ නැහැ මට අසරණ වෙන්න ජේසු ඉඩ දෙන්නේ නැහැ ඒ විශ්වාසයෙන් බලාපොරොත්තු වෙන්න ජේසුට බාර දෙන්න සිතේ තියෙන හැම දෙයක්ම බාර දෙන්න. පවුලේ වේදනාව බාර දෙන්න. ජේසුනේ. දරුවන්ගේ ජීවිතය බාර දෙන්න. ජේසුනේ. විදේශගත වෙලා සිටින අයව බාර දෙන්න. ජේසුනේ. කර්ණ රස්සාව බාර දෙන්න. ජේසුනේ. පැටලිලා ඉන්න ප්‍රශ්නය බාර දෙන්න. ජේසුනේ. වැළඳිලා තිබෙන රෝගිය බාර දෙන්න. ජේසුනේ. Believe in Jesus. Trust in the Lord. He can do a miracle in your life. Believe in it. E vishwasin Jesus kiyanne. Ask Jesus to touch you. Jesus can do a miracle in your family life. You are depressed. You have lost everything. People have rejected you, but Jesus will never reject you. Unvahanse kavadavat ubawa pratikshepa karanne ne. Vishwasin Jesus kiyanne. Vishwasin. Balaporthwa saha vishwasin. Jesus. Unvahanse jeevamanai swamini. Jesus. වාසය අපි අතර ජීවමානයි ස්වාමිනේ. ජේසුනේ විශ්වාසයි. වාසයගේ බලය අපි අතර ජීවමානයි ස්වාමිනේ. ජේසුනේ විශ්වාසයි. වාසයගේ ස්පර්ශය අපි අතර ජීවමානයි ස්වාමිනේ. ජේසුනේ විශ්වාසයි. වාසය මා ස්පර්ශ කරන බව විශ්වාස කරනවා ස්වාමිනේ. ජේසුනේ විශ්වාසයි. වාසය මට සුවය දෙන බව විශ්වාස කරනවා ස්වාමිනේ. ජේසුනේ විශ්වාසයි. වාසය මගේ අනාගතය ගොඩනගන බව විශ්වාස කරනවා ස්වාමිනේ. ජේසුනේ විශ්වාසයි. වාසය මට සැනසීම දෙනවා කියලා විශ්වාස කරනවා ස්වාමිනේ. ජේසුනේ විශ්වාසයි. වාසය මාව විනාශ කරනවා කියලා විශ්වාස කරනවා ස්වාමිනේ. ජේසුනේ විශ්වාසයි. වාසයගේ සුවය මට ලැබෙන බව විශ්වාස කරනවා ස්වාමිනේ. ජේසුනේ විශ්වාසයි. ඒ විශ්වාසයෙන් අපි ජීසුට කියමු ස්වාමිනේ ස්වාමිනේ සුවය දෙන්න ඔබ වහන්සේ මට ඔව් ජීසුනේ සහනය දෙන්න මට ඔබ වහන්සේ ජීසුනේ සනසීම දෙන්න මට ඔබ වහන්සේ පිළිතුරක් දෙන්න ඔබ වහන්සේ සියල්ල කළ හැකි ඔබ වහන්සේ මේ රාත්‍රියේදී මේ රාත්‍රියේදී මේ මොහොතේදී මා ස්පර්ශ කළ වෙනවා Sahane magi satte sparsh
වහන්සේ ප්‍රාතිහාර්ය කරන්නේ අද ගෙදර බලාපොරොත්තුකින් ඔබ යන්නේ අද ගෙදර විශ්වාසයකින් ජේසුස්ව ස්පර්ශ කරනවා ජේසුස්ව නැගිටවනවා ජේසුස්ව වෙනස් කරනවායි කියන විශ්වාසය ඔබ ජේසුස්ව ආදරය අයිති කරගෙනයි යන්නේ
Thank you.
samradati ladasiri samidun gulagaya mumelese olvana nagav esesum karau tuti git gayami pirise tuti prashansa tuti prashansa tuti prashansa Prashansa, tuti prashansa. Prasadra sadreni, api pradhanan dena punchi karana kipayak pirimadave, palamuva, api tavat sadahavate kidiripat vela tibenava, pelegrinu devas nitamagi devasthanayata yannata, bas rathayak laba denata, api giya masayi pilika veladila tibena rogiyan ragena giya. Insa Juli hatra venida, nevata tapi e palliate, madam be palliate anava, savasa dekete, yanete iname, hemomanimi, pilika rogin, sitina paula, I hope, pilika rogin, tapiara dana karna, feminine nikia, yanae, karunakala mata, o karia later, namlaba de nikia, karunavin, illa sitinava. Juli hatra venida, savasa dekatai, basra de pitaveni, insa pilika rogin, ha, pilika rogi. Paula Itapi Aradana Karna to Sahabagi Vanekia. Laban Brahaspinda, Kurusa Pamula Meheya Pavathwenne, Kuda Madu Matawan Gemal Dalle Pavathwen Nisa, In Pasu Pavathwen Now, In Pasu Brahaspinda, Kurusa Pamula Meheya Pavathwenawa. The Hampasal Shishanaika Nayakawan is seen on Garamudla Sadaha, Paul Ha Pavidi Vasaravanin should do Paula Alankar Pinturaksa, Singalasa, the Malabasha and Yakja, the Tlat Karmin. Heart Patak Nirmane Kratibinawa, Ekakrupia Latra Kunatre, Emilidi Gana Bugi Sahayo Gilabadi Nikia, Illa Sidinawa. Velavidi Aitami, then Undime, Apiden, Punchi Vedasadhana Pinanawa, Verbum Rupahanin Ali Kawe, Mea Vikashuna, Pahugi Dawasika, Velavidi Pali again, Velavidi Pali again, Enisa Kamatia at Navati Netpuluang, Balano Netia Giolati Andabuluang. අපි මිනිත්තු 20යි මිනිත්තු 20ක විශේෂ වැඩසටහනක් අපේ පල්ලිය ගැන හරි ලස්සනයි වැල්ලවිදියට කොහොන්ටම එහා පැත්තේ නිකවල් තියෙන්නේ දුවන්න ඕනේ නෑ ආ වැල්ලිදිය ඔක්කොන්ටම නවතින්නේ කියලා සින්නා මේ නරබා යනට අනිත් ඇයට කැමති නම් ඉන්නට පුළුවන් අපි අවසන් කරමු සාන්ති කුරුස්ස දයාලෙමින් අපි සුත්‍ර බලවා දේවා අපේ දේ ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්පින් සාන්තිගේ නාමයෙන් ආමෙන් ජිස්විතයි